කලාවේ අභිමානීය ලියවෙන වංශ කතාව වසන්තයේ මගතර අතුරු කිර පාර අරංකල මළුවේ උගඩුවක් දෙන්න පුළුවන් එක්කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ එක්ක මම ඉන්න තත්ත්වෙත් එක්ක මට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ ඒක මම දන්නවා ඒ අපි කල්පනා කරන්නේ මොකද කරන්න කියලා මේ ආරං කොහෙද යන්නේ කියලා මෙයා තවත් ඒ ගැන හිතලා එන්නේ තවත් යාළුවෙක් වෙන ඔබින් ඉල්ලන්නේ ඒ හෝ ඕ පොසිටිව් वाकु काटू वक लापते निलसाई। අනුරාධපුර ගලින් බිදුළු නගර ප්‍රදේශය පවුල් 55000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන මේ පළාත කවියක් වගේ සුන්දර වුණාට වකුගඩු මාර්යා ඒ සුන්දර බව විය කරකලනවා වකුගඩු මාරයාට බිඳු බොහෝ පිරිසක් ගලෙන් බිඳු නගර ප්‍රදේශයේ ජීවත් වන බව කාටත් නොරහසක් කාලික සිටම ඒ අතරින් බොහෝමයක් තම වටිනා ජීවිතයට සදාටම සමගිය ඇත්තේ වයස් දෙකකින් තොරව බව එහි කිය අපට දැනගන්නට ලැබුණා මොහොත් එම රෝගීන් අතරට එක් වූ තවත් වකුගඩු රෝගියෙක් ඔහු නමින් ඒ.එන්. අජිත් කුමාර වයස අවුරුදු 33ක් වන අජිත් මේ බලානක රෝගියට ලක් වෙලා දැනට වසර 5කට ආසන්න කාලයක් ගලින් බිඳුරුවැව උල්පත්කම ජීවත් වෙන්නේ උන් හිතිතන පවා නැති වෙන තරමටම අසරණ වෙලා අජිත් පාසල් වයසේදීම වකුගඩු වකුසා බිලිගත්තේ ඔහුගේ පියා යුද හමුදාව තුළ රැකියාවක නිරත වෙමින් සිටියා. ඒ එම් පියදාස අජිත් සමග පවුලේ 4 දෙනෙකු ජීවත් කරවා ඇත්තේ තම දරුවාගේ රෝගී නිසාවෙන් වැඩි දුෂ්කරතා රැසක් නැතිවයි. මා 2011 විට මේ වෙනකම් උපචාර කරනවා. दावसेट सर अंड दिन देखते सर अने तत्व गल चूचना की मित्र पास्ते दिन गेदरी तत्व गिना सिंह दीपलोनी वीडंकल्ला नीडंकर नटीना Multilac, color the world, Sri Lankan. मैं गिनी अंद मैं कोरोना बीस ने निशा कावरु तीन दिन पर तीन ने हॉस्पिटल ले गया था। ये इधर नती प्रश्न को मैं बिल्ला जोब्बे का नती बिल्ला तब उन्हें चंद नती में साथ चलो गाय लाती हूँ। युद्ध हमुदा रखिया बता आई में रुती बीमा मौन के जीवित तवक असर न करते बिल्ला එතන සිටම දරුවාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් නොකල දෙයක් නොකිය තැනක් නැති තරමටම අචිත්ගේ මව සහ පියා වෙහෙසී ඇත්තේ තම දේපලද විකුණා තමමින් බව ඔවුන් පවසන්නේ ඉතා හැඟුම් බරවයි මවද දාදා වගන් රෝගීන් කරන දැන් අවුරුදු 10ක් විතර වෙනවා उद्यान
मार्ग मातृ उत्तर मात्र हेतु क्षमती एक करतीकोट मुदल दी लगे गण कुछ मुदल लखनकोटे मत एक नमस्कार लक्ष विस्तुला जीवित आरंभ ස්ථීර නිවහනක් තැනීම ආරම්භ කරත් මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දීමත් සමගම එහි වැටක අතරමඟ නතර වී තිබෙනවා ලබේ අභිමානී ලියවෙන වංශ කතාව වසන්තේ මාගේතර අතුරු කිර පාර අරන් කළ මළඹේ මොකි ජීවිත කපලෙන් ලිපට වැටි ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක් වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පෙළෙන අජිත් අනුරාධපුර මහ රෝගලෙන් ලේ පිරිසුදු කිරීම සඳහා සතියකට දින 3-4ක් යාමට සිදුව තිබෙනවා කියන වල් වල වැඩ මේක සාමාන්‍ය පැය කීයෙන් කීයද කරනවා මේක දවසට 5 පාරක් කරනවා යුතු හමුතාවෙන් ඉවත් වූ AM පියදාස දැනට කුලි රැකියාවක නිරත වෙමින් තම ජීවන බර ඇදගෙන යන බව ඔවුන් පවසනවා දැන් කරන්න දෙයක් පිටදලා යන්න විදියක් නැහැ හරිස්සිය කොයි වෙලාවෙ හොස්පිටල් ගෙනියනවද දැන් රටේ තුන් පාරක්වත් දැනටත් හොස්පිටල් ගෙනියන්න ඕනේ එතකොට වරක් පොලකට කිසි දෙයකට යන්න විදියක් නැහැ මේ කොයි වෙලාවෙ ගෙනියන්න වෙයිද දැන් නැහැ අනුරාධපුර මහ රෝහලේ වකුගඩු අංශයේ වෛද්‍යවරු අජිත් නිවසේ සිටම තම ලේ පිරිසුදු කර ගැනීම සඳහා අවසර ලබා දී තිබුණත් ඒ වෛද්‍ය නිගමනයන්ට අදාළ නිවහනක්
මොවුන්ට නොමැති නිසා එයද කර ගැනීමට නොහැකිව තිබෙනවා. උන් දැනට පදිංචිව සිටින්නේ කුලී නිවහනකයි. ලබන ජනවාරි මාසය වන විට එහි හිමිකරුට නැවත එම නිවස ලබා දීමට සිදුව ඇති බව අචිත්ගේ මව හැඟුම් බරව අපට පැවසුවේ මෙලෙසින්. ඒ ගෙවල් අපි හදාන යද්දී මෙයා ලෙඩ වුණේ. ඊට පස්සේ දැන් මේ වැඩේ කරන්න ඕන කියපු නිසා අපි තමා කුලියට ගත්තේ මේ ගෙදර. මේ බට දාන්න ටොයිලට් බාත්รูම් ඕන කිව්වා. මේ එයාගේ යාළුවාගේ ගෙදර ෆොටු අරගෙන ගිහින් දාලා තමා මේ වැඩේ කරගත්තේ අපි. දැන් මේ ලබන මාසෙට එකක් ඉල්ලනවා. එහෙනම් අපි කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා. මෙයා අරන් කොහෙද යන්නේ කියලා. දැන් මෙයා තවත් ඒ ගැන හිතලා එන්නේ තවත් යාළුවෙක් වෙන. කියලා මම ඉන්න තත්ත්වෙත් එක්ක මට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ ඒක මම දන්නවා. ඉතින් උගඩුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පැය දෙකෙන් දෙකට දින 7-8කට වතාවක් තනිව ලේ පිරිසිදු කරගන්නා මෙම ක්‍රමය ස්ථීර සාර ක්‍රමයක් නොවන බව තමන් දන්නා බව පවසන අජිත් මේ වන විටත් මරණය හා ජීවිතය අතර සටනක නිරත වන අතර ඔබෙන් ඉල්ලන්නේ ඒ හෝ ඕ පොසිටිව් වකුගඩුවක් ලබා දෙන ලෙසයි. විකල්පය නමුත් මේකෙන් කරන්න පුළුවන් කාලයක් තියෙනවා. මේක මේ සොලියුෂන් නෙට්‍රෝල් සරව මේවා සීනි කියනවා. මේකට එනවා කාලයක් ඇද්දී ඒක එක දිරනවා. ඉතින් එච්චර කාලයක් මේවා කරන්න බෑ. එන්න එක දුර්වල වෙනවා. මේ වගේ කල්පයක් තාවකාලික දෙයක් තමයි. සාමාන්‍යයෙන් අවුරුදු මේවා කරන කට්ටිය අවුරුදු ඉන්න අවුරුදු 11-12 කරන කට්ටියත් ඉන්නවා. ඒක එහෙම කලාතුරකින් තමයි එහෙම තියෙන්නේ. අපේ කට්ටිය නැත්තම් අවුරුදු 6-7 වෙද්දී යනවා. මොකද මේ කියන්නේ මේ විදියට කරාගෙන විසබීජ යනවා. එනක විසබීජ යන එක තමයි තියෙන්නේ. කියන්නේ කාමරය තියෙනවන වෙනම මේ ඒසි කරලා ටයිල් අල්ලලා සීලින් ගාලා රෝමව කරලා බාත්රූම් අරව මේ සේරම තියෙන්න ඕන තනි පාවිච්චිය. මේ විසිබීජයක් නැතුවට පිරිසුදුවට කරගන්න ඕන. ඉතින් මේ ඒ නිසා මට වැඩ මේ හරි පරිස්සමෙන් තමයි කරන්න වෙන්නේ. තියෙන්නේ මොකක්ද ඉල්ලන්නේ එතකොට අපි ඉල්ලන්නේ ගඩුවක් දෙන්න පුළුවන් එක්කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මට ඉස්සරහට ජීවත් වෙන්න ඕන. ලොකුවද ජීවත් වෙන්න තමයි මට ඉස්සරහට ඕනේ. මේ තත්ත්වෙත් එක්ක මම ඉන්න තත්ත්වෙත් එක්ක මට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ ඒක මම දන්නවා. ඉතින් ගඩුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ගඩුවගේ ඒ පොසිටිව් තමයි කියලා තියෙන. නමුත් ඔපොසිටිව් එකක් ගැලපෙනවා. මේ අඟලියේ හින්දා තමයි ඉතින් අපිට මොනවත් මේ ගේ ඉතුරු ටික වැඩ කරගන්න බැරුව ගියේ. ළමයා බේරගන්න තමයි අපි මේ වෙන කන් ඒ ඉස්පිරිතාල රත්යාදුවලා දඟලලා පාන්දරින් ගිහින් කරගත්තේ. දැන් මෙයාගේ ඒ ටික හරි කරගෙන අපිට ඉන්න තැනක් තමයි ඕඩ වෙලා තියෙන්නේ. දැන් මෙහෙ යන්න කියපුවම අපි මේ යන්න තැනක් හොයමින් ඉන්නේ. තාම හම්බුන්නේ නැහැ මෙයාට සුදුසු තැනක්. අපේ ගේ හරි හදලා දෙනවා නම් අපට ලොකු දෙයක් කියලා තමයි මම ඉල්ලන්නේ. Multilac, Color the World, Sri Lankan.